එක්ස්කියුස් මී විනාඩියක් දෙනවද? මම මේ දැන් ඉල්ලුවා වගේ ඕගොල්ලෝගේ ජීවිතේ මේ පුංචි වතුරකේ ඉඳන් ඕගොල්ලෝගේ ජීවිතේම තීරණය කරන දේවල් කී දෙනෙක් කී විදියකින් ඉල්ලලාද? මේ ජීවිතේ අපි හිතනවට වඩා දේවල් මිනිස්සු අපෙන් ඉල්ලනවා. ඒක ආදරේ වෙන්න පුළුවන්. සල්ලි වෙන්න පුළුවන්. නැත්තම් මම මේ දැන් ඉල්ලුවා වගේ ඔයාගේ ජීවිතේ එක විනාඩියක් වෙන්න පුළුවන්. ඒ වුණාට අපි තීරුම් ගන්න ඕන දෙයක් තමයි ජීවිතේ විනාඩිය කියන්නේ ලොකු වටිනා කාලයක්. එහෙනම් හිතන්න මේ විනාඩියට මෙච්චර වටිනාකමක් තියෙනවා නම් අවුරුදු 5කට කොච්චර වටිනාකමක් ඇවිද කියලා. දැන් මේ මොහොතේ අපේ හැමෝගෙම පස්සෙන් ඇවිල්ලා අපෙන් ඉල්ලන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ඉල්ලන්නේ අවුරුදු 5ක්වත් නිකම් බලයක්වත් නෙමෙයි. ඒගොල්ලෝ ඉල්ලන්නේ අපේ අනාගතේ. ඒගොල්ලෝ ඉල්ලන්නේ අපේ බලාපොරොත්තු. ඒගොල්ලෝ ඉල්ලන්නේ අපේ හීන. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ අපේ යහපත වෙනුවෙන් ඒගොන්ට බලය දෙන්න කියලා. ඒගොල්ලෝ ඉල්ලන්නේ අපෙන් බලය. ඒ බලය ඉල්ලන්නේ අපේ යහපත වෙනුවෙන් කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඕනම කෙනෙක් ඕනම දෙයක් ඉල්ලන්නේ ඉස්සෙල්ලම තමන් ගැන හිතලා. තමන්ගේ බලාපොරොත්තු, තමන්ගේ හීන ඒව ගැන හිතලා. එහෙනම් මේ මොහොතේ මේ අපෙන් ඉල්ලන අය ඉන්නව නේද? මේගොල්ලොන්ගේ බලාපොරොත්තු, මේගොන්ගේ හීන අපිත් එක ගැළපෙනවා. අපි පුද්ගලයෙක් හැටියට නෙමෙයි, රටක් හැටියට, සමාජයක් හැටියට අපිට අවශ්‍ය කරන මේ මොහොතේ අපිට අවශ්‍යම දේවල් එක්ක මේගොල්ලෝ ඉල්ලන, ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු, ඒගොල්ලොන්ගේ හීන, ඒගොල්ලොන්ගේ ප්ලෑන්ස් අපේ අනාගතෙත් එක්ක, අපේ රටක් හැටියට, අපේ බලාපොරොත්තුත් එක්ක ගැළපෙනවද? අපි එක හෙව්වද? අපි එක හොයන්න ඕනේ නැද්ද? අපි එක ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද? වතුරක් දෙන්න පුළුවන්ද වගේ චූටි ඉල්ලීමක් නෙමෙයි. මේ අවුරුදු 5ක මේ ඉල්ලන දේ අපේ මුළු ජීවිතයම තීරණය කරන. ඒගොල්ලොන්ගේ ඉල්ලීම මොනවද කියලා අපි ඉස්සෙල්ලම අහමු. ඊට පස්සේ අපි බලමු